තරගය පවත්වන්නේ කණ්ඩායම් දෙකක්. ඒ කියන්නේ මම මේ 6 දෙනාව කණ්ඩායම් දෙකකට බෙදනවා. එතකොට අඩුම ලකුණු ලැබෙන කණ්ඩායමට නම් කියන්න කනගාටුයි විසිරි යන්ත සිද්ධ වෙනවා. ඉතින් 6 දෙනාට ඇවිල්ලා මම හිතුවේ නෑ මේ ටීම් එක තරගයක් දෙයි කියලා අපිට. උත්සාහ කරන්න. ඔය වයසේ ළමයිගෙන් අප බලාපොරොත්තු වෙනවා කියලා හදන්න පුළුවන් ඇති කියලා නේ. පුළුවන් නේද? තුන් දෙනාගේ එක්කෙනෙක්වත් ඇහිපත් එක කවදාවත් හදලා තිබුණේ නැහැ. අපි තුන් දෙනා ඉතින් අද ගොඩක් කලබල වෙලා තමයි හිටියේ. නිශාදලයි ටීම් එකට වඩා අපේ ටීම් එකේ ගොඩක් අඩුපාඩු තිබ්බ හින්දා අනිවාර්යෙන් අපේ ටීම් එක අවුට් වෙයි කියලා තමයි මට හිතුනේ. ඔහෙලට කියන්නේ මේ තරඟේ මේ කණ්ඩායම් දෙකෙන් ඉදිරියට යන්නේ නිශාදක කණ්ඩායම. මං බය වුණේ නැහැ මට හුඟක් ලොකු හිතේ හයියක් තිබ්බා මම අපි තමයි දිනන්නේ කියලා. එහෙමනම් ආයි බොවන්න කියලා ඔන්න නැවතත් කිව්වා. ඔව් මේ ඉදිරිපත් කරන්නේ දෙරණ ජූනියර් සුපර්ස්ටාර් වැඩසටහනයි. අපි තුන් දෙනාත් එක්කම බැලුවම මෙයා හරි නෑ කියලා කියන බෑ. මොකද අපි තුන් දෙනාම එක සමානව දක්ෂතා පෙන්වන නිසා අපි තුන් දෙනාම ගොඩක් දක්ෂයි. ඒත් තිදෙනාට අපි ආරාධනා කරනවා අදත් හොඳ රස කැවිලි ටිකක් හදලා හැබැයි හොඳට හදන්න ඕනේ. ඒ තිදෙනාගෙන් එක්කෙනෙක් කනගාටුයි කියන්න අවුට් වෙනවා. ඒ දෙන්නත් හොඳයි කියලා මම හිතුව නිසා මම හොඳට ඒ කඩේට චැලෙන්ජර් දෙන්න පුළුවන් කෑම එකක් මම සිලෙක්ට් කරගත්තා. පේනවා අපේ මැනිකෙත් සම්බන්ධ වෙලා කැවුම් කොකිස් බදින අපේ දේශීය රස කැවිලි තමයි අද හදන්න යන්නේ මේ දූ දරුවෝ. මං සතුටු වුණා ඒ වගේ දෙයක් ලැබුණ එක ගැන. අපි විනිශ්චය මණ්ඩලයට ආරාධනා කරලා තිනවා නැවතත්. ඒ කියන්නේ අපි සුපුරුදු පරිදි ජයවර්ධන රාජපක්ෂ මහත්මයා ඒ වගේම ශාන්ති පුෂ්පරාණී මහත්මියටත් අපි අද විශේෂයෙන්ම ආරාධනා කරා තවත් සූපවේදියෙක්. ඔව් කවුද ඒ සූපවේදියා? සේනක ජයසිංහ මහත්මයාට. එන්න සේනක මහත්මයා. මොඳ අප්පුඩිය ගහන්න. සේනක මහත්මයෝ මේ මුලින්ම අහන්න ඕනේ කොහොමද අපේ ඔබටම මොකද්ද හිතෙන්නේ මේ අපේ සූප තැන්න ගම්මානිය දැක්කාම? මං හිතන්නේ මේ ලස්සන තැනක්. ඉතින් මෙතන මං හිතන්නේ අපේ ගැමි පරිසරය නිරූපණය වෙන ඔබම ලස්සනට. මේ කුණ වගේ තැනක මේ වගේ ගම්මානය පිහිටීම ගැන මම හිතා අපි කවුරුත් ආඩම්බර වෙන්න ඕනේ. ඔව් ඇත්තටම ඔව්. මොකද මේ ගැමි චරිත දකින්නකොට අපිට මතක් වෙන්නේ අපේ ගම. වෙනදාට වඩා අද ගේමර බෑලා හිටියේ දිනනවා කියලම තමයි හිටියේ. හොඳයි. අපේ සූපවේදීන් තිදෙනා ඉන්නවා මගේ පිටිපස්සේ. ශාන්ති ඔබතුමාලට යම් කිසි දෙයක් මේ ගැන, ඒ කියන්නේ දේශීය රස කැවිලි ගැන යම් කිසි දෙයක් කියන්න තියෙනවද? මේ තරඟ කරුවන්ට මොන හරි අවවාදයක් දෙන්න තියෙනවා නම්, මොන හරි කමෙන්ට් එකක් තියෙනවා නම් කරුණාකරලා ඔබට බාරයි මයික්‍රොෆෝනේ යම් කිසි දෙයක් තියෙනවා නම් කියන්න. රොනේ මම මේගොල්ලොන්ට කියන්න කැමති. මම කියන්නම් අපේ දේශීය කෑම සම්බන්ධ ස්වීට් කෑම සම්බන්ධයෙන් විශේෂඥ තමයි මේ ෂෙෆ්. එයා කතා කරා කියන මම කියන මේ තරඟයේ තියෙන ස්වභාවය ගැන. මේ තරඟයේදී මම උගලොන්ට දෙන්නේ පෑයයි. ඒ පෑය ඇතුළත ඔයගොල්ලෝ මේ තියෙන රෙසිපි මේ බඩු බාජ පාවිච්චි කරලා ඔයගොල්ලෝ මොකක් හරි දේශීය කෑමක් හදන්න, ස්වීට් කෑමක්. දේශීය කෑම තමයි. හැබැයි මේ කෑම හදනදී අපි ඒ විදිහටම බලනවා. මොකද මේක දේශීය කෑමක්. අපි මේ දේවල් තමයි අපි අනාගතයේදී අපි ආච්චිලා සියලා කරපු දේවල් මේ දරුවන්ගෙන් තමයි බලාපොරොත්තු වෙන්නේ ඉස්සරහට. මේක පොඩ්ඩක් ඕගොල්ලන්ට පුළුවන් අර දේශීය කෑම පිළිගැන්වීමේදී පොඩ්ඩක් අර නිකන් ක්‍රියේට් කරලා
ඒවගේ කරන්න පුළුවන්. අර කෑම හදන රෙසිපි වෙනස් කරන්න යන්න එපා. මොකද ලොකු තරගයක් මේක. දැන් අවසාන 5 දිනාට තමයි ඔයගොල්ලෝ එකතු වෙන්න යන්නේ. අද තරගේ ගොඩක් වැදගත් මට මොකද අන්තිම 5 දිනාට යන තරගේ පොඩි වැරද්දක් වුණත් ඉතින් අනිවාර්යෙන් ඔෆ් වෙන්න වෙනවා. මම හිතන්නේ මේ තරගෙට අවදි ඉන්නේ ඉස්සෙල්ලා ඒගොල්ලෝ දැනගන්න ඕනේ අපේ රස කැවිලි හදන හරි ක්‍රමවේදය. මොකද ඒ ක්‍රමවේදයේදී මත තියාගන්න ඕනේ අපි හදන කෑම අපේ මොකද අපේ රටට ආවේනික දෙයක් ඉඳලා ඒකේ මේ විදිහටම පිළියෙල කිරීම කළ යුතුයි. නැත්තම් ඒකේ ස්වභාවික නැගේ රස හරි හදන ක්‍රමවේදය වෙනස් වුණොත් අපිට ඒක අනුභව කරන්න බැරි වෙනවා. හරියට. ඉතින් ඒකින් ඉඳලා ඒගොල්ලන් මේ තරගයේදී වඩාත්ම හිතන්න ඕනේ පැත්ත ඒකයි. මොකද දැන් ඉන්නේ අන්තිම 5 දින අතර දැන් ලොකු ටෆ් ගේම් එකක් යන්නේ. ඒ නිසා පොඩි දෙයටත් ෂෙෆ්ලා මේකෙන් කපනවා. මාක්ස් ඔක්කොම කපනවා. එහෙමනම් දරණ ජූනියර් සුපර් ස්ටාර් වැඩසටහනෙන් අද දූ දරුවන් හදන්න යන්නේ දේශීය රස කැවිලි. ඔව්. රොනි මාමා දෙනවා. ඒ වගේම අපේ ෂෙෆ් අංකල්ලා දෙනවා. හරියටම පැයක්. පැයකට වැඩිය විනාඩි දෙකක්වත් වැඩිපුර දෙන්න ඉදිරිපත් කරන්න ඕනේ. හොඳ රස කැවිල්ලක්. හොඳයි. එහෙමනම් රොනි මාමා දැන් ගණන් කරන්න යන්නේ පටන් ගන්න වැඩි. හරිද? ලෑස්තිද පුතේ? ලෑස්තිද? 3 2 1 පටන් ගන්න. හයි. මගේ ඔළුවට ඉස්සෙල්ලාම ආවේ මං හුඟක් කන්න කැමති කෑමක්. හැලප තමයි මම හදන්න තීරණය කළේ. ඇෂ්ලි තෝරගත්ත එක අග්ගලක නම් ලේසි. ඒක එච්චර ගොඩක් අමාරු නැහැ. මැණිකේ මැණිකේ මට රසවත් කොකිස් ටිකක් හදනවා වගේ නේද? ආ මේ යාළුව දෙන්නත් එක්ක ටීම් මැණිකේ දැක්ක කල් අපි ආවි නේවි. ආ මොකද ඔයා බදින්නේ? කොණ්ඩ කෑම. කෑවුම් කොකිස් මුං අලුවා කිරිබත් වල රස බැලුවා ඩගඩ 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 ඩක 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 ඩක. කෑවුම් කොකිස් මුං අලුවා කිරිබත් වල රස බැලුවා ගමේ ලඳුන් කොමල පපා මේ රසානක් පැලුවා. ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා වරෙල්ලා වරෙල්ලා වැල්ලේ පදිමුරන් නොන්චිල්ලා. අහා මැණිකේ කොහොමද මගේ සින්දුව? දඩා දන්න ඕනේ හරිද? ලේසිම එකක් තෝරගත්තොත් ලකුණු හම්බේ නැතිසිත මං කැවුම් එක තෝරගත්ත. මොකද කැවුම් එකේ බැටර් එක හදලා හරියට පදම ගන්න ඕනේ. නැත්නම් අනිවාර්යෙන් ඒක බදින්න බෑ. ඒක කැඩිලා යනවා. මම මේකට දානවා හාල් පිටි, පාන් පිටි, එතකොට සීනි, ලුණු ටිකක් දාලා මේ බැටර් එක හදන්නේ. ඊට පස්සේ තෙල් එකට දාලා බැදලා කොණ්ඩේ ගන්නවා. සයින් ඒවා මට කියන්න කොණ්ඩ කැම කොහොමද හදන්න ගත්තේ කියන. ඉස්සෙල්ලා මම පිටි ටික හලලා දාලා දැන් සීනි දැම්මා. ඊළඟට පැණි දාලා බැටර් එක හදලා ටිකක් වෙලා තියෙනවා. එතකම් මම කුකිස් බැටර් එක හදනවා. අකිස් එකක් කරලා කුකිස් එකක් කනවා අපි. අනික එමය යා මඩු. හදායි දූ දරුවන්ට රස කැවිලි හදන්න පැයක් දුන්නා. ඒ පැයෙන් විනාඩි 10ක් මේ ඉවරයි. සුපිරි සූපවේදී සිහිනය, දක්ෂ තරගකරුවන් 5 දෙනා අතරට යෑමේ රස අභියෝගය මෙම සූපවේදීන්ට දැන් පැවරී ඇති වගකීමයි. තරගයේ ස්වභාවය අනුව මොවුන් 3 අඩුම ලකුණු ලාභිය තරගයෙන් සමු ගැනීමට සූදානම්. Thank you.
මොනවද හදන්නේ? මං අද හැලප හදනවා. හැලප? කොහොමද හැලප හදන්නේ අපි කියන්නකෝ බලන්න. බලන් ඉන්න යාළුවන්ට. කුරක්කම් පිටි, පොළොයි, සීනි, පාම් පිටි දාලා. ඒක පාම් පිටි. සාමාන්‍යයෙන් පාම් පිටි දානවද හැලප වලට? මම දානවා. මොකද මේ හාල් පිටි දැම්මොතින් මේ ඒක මේ ඒකට ඇලිලා තියෙන්නේ. ආ ඇලිලා තියෙන්නේ. පාම් පිටි දැම්මොත් ඇලිලා තියෙනවා. හාල් පිටි ටිකක් දැම්ම හොඳයි නේ. මේ බලන් ඉන්න මේ මේ අම්මලා තුන් දිනක බලන් ඉන්න බොරු නෙවෙයිනේ කියන්නේ. ඇත්ත කියන්නේ. ඇත්තද කියන්නේ? අනිත් එක මේ කුරක්කම් පිටි විතරක් දැම්මොතින් ඒක ටිකක් 30ක් වෙනවා. ආ ඒ කියන්නේ කුරක්කම් පිටි වල අර මේ සැර ගතිය වැඩි වෙනවා ටිකක්. ඒ හිඳ තමයි පාම් පිටි දාන්නේ. ආ රයිට්. ඒතර මේ හැලප විතරද හදන්නේ මේ අත්ත? හැලප එක හරි ලේසි නේ යන්නේ. තව විශේෂ දෙයක්ත් හදනවා. මම බදුල්ලේ හදන රස කෑමක් හදන්න පටන් ගත්තා. ඒකට කියන්නේ සීනි කූරු කියලා. අපි හැබැයි කිව්වේ එකයි. පැක් ඇතුළත ඔක්කොම කරගන්න පුළුවන්ද? පුළුවන් මේ මේක ස්ටීම් කරනවා නිතරම. හැබැයි ඕගොල්ලෝ මේ ගිය සතියෙත් අපි මේ ලොකු ලොකු දේවල් කරන්න කියලා හරියට ප්ලෑන් කරගන්න නැතුව අනාගත්තා. මේ සැරේ වෙන්නේ නැහැ නේද එහෙම? ඈ නැහනේ. ඇෂි දැන් මේ ඔයා හිතන්නේ තෝ හාල් වැඩි කියලා දාගෙන තියෙන වාජනේ. අග්ගලේ හදනකොට පැණි පොඩ්ඩක් වැඩි වුණත් මට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මගේ මෙෂර්මන්ට් එක. හාල් අඩුවෙන් බැදුනා මේ අන්තිමට මම ඒක රෝල් කරන්න ඕනේ පිටි එකේ. ඒ වුණාම මදි වෙලා මට ආයෙ කලබල. ඉතින් ඔයාලා තිබ්බනේ මේට වැඩි ටික ලොකු වාජනයක් ගන්න හාල් ටික බැදගන්න. මට ඒක තව වැඩකට පාවිච්චි කරගන්න. ඒ වැඩේට ඉතින් හාල් ටික බැදලි ඉවරලා ගත්තොත් නරකද? නැත්නම් උකට කරදරේ නේද? ඔයාට හාල් බදින්න ගියාම ඕකේ. ඈ? ඉතරේ හොනන්නේ. කියන්නේ වල පුළුවන් කරන්නනේ. පැයෙන් පුළුවන් කරන්න. මට ඒ වෙලේ ගොඩක් තරහ ගියා. මොකද මම වෙලාව හරියට ප්ලෑන් කරගෙන හිටියේ. හරියට වැඩේ කරන්නම් කියලා තමයි මං හිටියේ. බලපුරුද්ද අවශ්‍යයි මේ වගේ තරගින මොකද නැත්තම් මේ වගේ නැත්තම් එහෙම අමාරු කරන්න ඒක. පොඩක් අර gedara hari මේගොල්ලෝ මොනා පුරුදු වෙන්න ඕන පොඩ්ඩක් නැත්තම් මේ වගේ තරගයකට අපෝ අර පෑයයි ඒ තින අර මේ ප්‍රෙෂර් එකට අමාරු කරගන්න නේද? ඔව්. මේ වගේ තන තරගෙදි මේ ගොඩක් අමාරු දේවල් කරන්න හොඳ නැහැ. කරන්න හොඳ නැහැ. දැන් මේ කරානම් ලස්සන ඉදිරිපත් කරන්න පුළුවන්. ලේසි වැඩි. කොකිස් නම් මටත් හදන්න ලේසි. ඒ වුණාට ශානි හදපු කොණ්ඩ කැවුම් නම් මට හරියට හදාගන්න බැහැ. මම පුදුමත් වුණා එයා කොණ්ඩ කැවුම් හදනකොට එයාට ඒක හදාගන්න පුළුවන් වෙයිද කියලා. ටියක්ලා තියෙනවනේ කිස්සෙල්ලම හැදුවම ඒක වෙලා තියෙනත් මට ඉතුරු වෙනවා. ඒතර කොකිස් බැටර් එකක් හදලා ඉවරෙන්න පැයක් ඒතර හොඳටම ඇති වෙන නිසා තමයි මම ඉස්සෙල්ලම කැවුම් බැටර් එක හදලා ඊට පස්සේ කොකිස් බැටර් එක හදුවේ. හාහා රොනි මාමා එමෙහෙට ගිහිල්ලා කැවුම් ගෙඩියකුයි අත්‍යරා කැල්ලුකුයි කොකිස් තේකුයි මැණිකිට හොරෙන් අරන් ආවි. හදයි පුතේ මම මයික්‍රෝෆෝනේ දෙන්න. දැන් ඕගොල්ලන් සාමාන්‍යයෙන් යාළුවන්ට කවුද මේ කාටද සපෝට් කරන්නේ මොකද්ද කියන්න දෙන්නේ මේ යාළුවෝ දෙදියා දැක්කම තුන්දෙනාටම සපෝට් කරනවා. ඔව් මොකද හිතන්නේ ඒගොල්ලෝ හදන කෑම ගැන හොඳයි කියලා හිතනවා ඉතින්. මම අපි නලීසානිකෙන් උදාමකෝ මොකද්ද කාටද ඕගොල්ලන් මේ සහයෝගය දෙන්නේ? තුන්දෙනාටම දෙනවා. බොහොම හොඳයි බොහොම හොඳයි. එක්කෙනෙක් කියලා නෑ නේද පුතේ? රයිට් අපි රූස්ටගෙන් ඔතන බලන්න. තුන්දෙනාටම සහාය දෙනවා. ඔව්. ඒගොල්ලන්ට සුබ පතනවා හොඳින් හොඳට කරලා ඉස්සරහට අවසාන පස් දෙනාට එන්නේ කියලා. ඔව් ඇත්තටම මේ චූටි දූදරුවන් කියන්නේ අර තුන්දෙනාටම සහයෝගය දෙනවා නැත්නම් සපෝට් එකක් දෙනවා. ඉතින් රූස්ටා කියන්නේ ඒ තුන්දෙනාම ඉදිරියට යන්න කියලා ප්‍රාර්ථනා කරනවා කියලා නේද බුදේ? රයිට්. එහෙමනම් පුතා කනවද? රොනි මාමා අරන් ආව කවුන්ට් එකක්. මැනිකේ දන්නේ නැහැ. Thank you. කන්න පුතා. පුතා කන්න. මට එකක් තියලා කෑ. හරි හරි. සීනි කූරු කියන්නේ ටිකක් වෙනස් කෑමක්.
ඒකට පාම්පිටි බටර් ලුණු දාලා අපි ඩෝ එකක් හදාගන්න හදාගෙන ඒක රෝල් කරලා හීනි තීරු කපන්න ඕනේ. දැමේ මොනවද මේ කරන්නේ? දැන් මම හැලපෙක තියෙනවා. හරි, ඔය වැඩ කරනක මම කියන්න අපි යාළුවෝ කරා. දැන් මම මේ මොනවද නේ මේ? ඔය මානං කුම්. මානං? ඒ කියන්නේ මේ මානං කියන දා කොහෙද හැදෙන්නේ? ඒවා හැමතැනම. හරි, සුවඳ හැබැයි. හැමතැනම හැදෙනවා. හැමතැනම හැදෙනවා. ආහා. මොන බලන් ඉන්නකෝ. මෙයා කියනවා යාගේ ගමට ආවෙනි කැමරකුල එයා හදන්නේ. හැබැයි අනික් කටි කියක් දැන්න අපේ ගමෙත් මේව හදන්න කියලා. ඈ? එයා කියන එකක් නැද්ද? දැන් නෑ. හදලා බලන්නකෝ අපි යාළුවන්ට. මානං කෝටු වල ඒක තෙල් පොල් තෙල් ගාලා උතන්න ඕනේ. මානං කෝටුම ඕනෙත් නැහැ. පැපොල් බට ඒ වගේ දේවල් ගන්නත් පුළුවන්. එහෙමනම් මම මේ දැහැමිත් එක්ක ඉන්න ගමන් මතක් කරන්න ඕනේ ඇයෙන් විනාඩි 25ක්ම ඉවර වෙලා. මේක කොච්චර වෙලා තියන්න ඕනද? විනාඩි 10ක් විතර වෙව කිල්ල එකක් හදනවා නම් තමයි ගොඩක් පැයක් විතර කියනවා. මේ චුට්ටක් නිසා විනාඩි 10ක් 15ක් විතර. ඒ ඒ කියන්නේ ඒ ගමම ඔයා දැන් කුකිස් හදනවා. ආ දැන් දෙකම හදන්න වෙලා ඇති වෙයි නේ. ඔව්. ලස්සනට ප්‍රසන්ටේෂන් කරන්න පුළුවන් නේ. මේවා හදලා තියෙනද ඔය? මේ ටිස් කරලා. ඒත් අරන් ඉදී මම ඉක්මන්ට වැඩ කරා. මොකද පැයයි වෙලාව දෙන්නේ. ඔය අමාරු වැඩවල ළමයි ආසයි. පොඩි වැඩවල නම් කිකිය කරලා දෙන්නේ අම්මලාට නේද? ඇෂ්ලි, ඔයා දැන් සවුදු දොල් හදන කතාවත් අපිට කිව්වා නේද මුලදී? ඔව්. මම හිතන්නේ වෙලා ඇති වෙලා මදි වෙයි නේද කරන යන විදියට? ඔව්. ඒ වගේ තමයි. ඒත් මම මේක වැඩිය ගණන් ගත්තේ නැහැ. මොකද පුළුවන් තරම් ඉක්මනට අගල කිවර කරා. ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාන් අදින්නේ ගැටව කතා බහත පතකෙන් තද්දී රංචු ගැසෙන්නේ. අහලා තියෙනවද පුතේ? අහලා නැද්ද? අයියෝ ඕවනේ අහන්න ඕනේ. දැමේ ඔයා නම් ෂුවර් එකට අහලා ඇති. මොකද්ද? ඒප් ආහා ඕහෝ ලාලා 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 වැල්ල සිඹින රැල්ල අපට මෙහෙම කියනවා. අදට වඩා එළිය හඳක් හට පායනවා. දිතුන් දවස කන්නේ නැතත් සෝකෙන හිතේ විනෝදමි රැග්ගෙන දේ මොහොදු ජීවිතේ. ලලයි ලිලයි ලයි සිසිලයි සුලංගයි. ලලයි ලිලයි ලයි සිසිලයි සුලංගයි. අහලා දෙනවද උද? ආයි කනින්න චෙෆ් සේනක කිව්වා මට ඒකේ රස බලන්න කියලා. ඉතින් ඒ වෙලාවේ මම රස බැලුවා. කොකිස්සගේ වැටක හදවිටන් පස්සේ මම කැවුන් ටික බදින්න ගත්තා. ඇෂ්ලි මොකද වෙන්නේ? අග්ලඩි කරන්නේ. අග්ලඩියා කමන්නේ නැද පොඩක් කෑවල? ඈ බය වෙලා වගේ නේ. ඇෂ්ලි නම් ඉතින් ගොඩක් දේවල් දන්නවා වගේ නේ. මම හිතුවා ඒක එයා හදපු අග්ගලා එක එයාට ගැලපෙන්නේ නැහැ කියලා. මේ අග්ගලා විතරමද හදන්නේ? මට ටයිම් ටිකක් ඉතින් මේ අග්ගලා කියන්නේ මේක නේද? අග්ගලා කියන්නේ හරි ලේසි දෙයක් නෑ නේ. ඔටිය මේට වැඩි ලස්සන දෙයක් මේට වැඩි හොඳ දෙයක් අපිට කන්න රසට කන්න පුළුවන් දෙයක් හදන්න තිබුණා. හිතුවේ නැද්ද? සවුදොල් හදන්න කිව්වේ. ඉතින් මේකයි මම කිව්වේ එකයි හදන්න කියලා. ඒ හදන එක හොඳටම මේ ඔයා හිතන්නේ මේක තමයි මේ තුන් දෙනාත් එක්ක තරඟ කරන්න පුළුවන් හොඳම කෑමක් කියලා දග්ගලාද? ඈ? චෙෆ් මේ දෙන්නගේ දේවලුත් එක බලපුවම ඇස්ලි අග්ගලා හදන්නේ. තරඟයක් දෙන්න පුළුවන් වෙයි චෙෆ්. මම හිතන්නේ මේ වෙලා තියෙන්නේ මේ ජයදන මේ තරඟෙදී මේ දෙන්නගේ කලමනාකාරීත්වය හොඳයි. ඔය දැන් මෙයාත් මේ දෙකක් රැස් වෙලාවට මෙයා එකයි හදන්නේ. ඒක තමයි නේද? ඔව්. ඉතින් මේකෙන් අපි කිව්වෙච්ච මේගොල්ලොන්ට එකයි හදන්න කියලා. දැන් තරංගයක් දෙන්න පුළුවන් පැයක් ඇතුළත හදන්න පුළුවන් හොඳම දේ. ඉතින් මේගොල්ලෝ අර තීරණය කරපු දේවල් හරියද ජෙෆ්? තීරණය කරපු දේවල් කියන්නේ මෙහෙමයි. දැන් මෙයා එකක් දෙකක් හදන්න බලාපොරොත්තු වෙන එකක් හරියට හැදුවොත් ඒක හොඳටම තිබුණොත් අපි බලන්න ඕන අනිත් තරංගකාර දෙනකෙත් කොහොමද කියලා. තාත් එමුත් සමානලට ඒගොල්ලන් ඉක්මනට හැදුවට ඒක අපි හරි ක්‍රමවේදයෙන් හදලා දෙනවා කියලා පොඩ්ඩක් බලන්න ඕනේ. මම ඇත්තමයි කලින් ඩවුන් ගිහිල්ලා හිටියේ.
ඒත් සේනගේ මාව ආයේ උසල තිබ්බා. මේක තමයි අපිට ඇඩ් කරන්න පුළුවන් දේවල්. දේවල් තියෙනවා. ඒ කියන්නේ සරගතිය වැඩි වෙනවා. සරගතිය වැඩි වෙනවා. ඒක තමයි චතුර. ඒක අපි ඉතින් මේ බලමු කොහොමද කියලා රහස බලලා මේ තීරණය කරමු අනිත් තරඟ කාර්යයන් දෙන්නත් එක බලලා කොහොමද මෙයාගේ ඈ ඔව් අපි ඉන්නේ එකම තරඟ කරු මේ තරඟේ. බලමු කොහොමද. සිංහල රස කැවිලි වල රසය සුවඳ අප කාගේ රස නහර පිනවීම මෙන්ම සොඳුරු හිතවත්කම දියුණු කිරීමේ මාධ්‍යයක් වෙලා තිබුණා. ඒ නිසාම මොවුන් දැනුගත් දැනුම මේ තරඟයට මනාව ගලපමින් තම දේශීය රසය නැවතත් ස්මතු කර පෙන්නුවා. අපි තරඟ කර කර ඉද්දී නිෂාදායි නදිෂානි රූසයි ආපහු අපිට ලොකු උදව්වක්. ආ මේ කට්ටේ මොකද මේ? ඒ මැනිගේ අපිටත් පොඩ්ඩක් කියලා දීපල්ලකෝ මේවා හදලා හැදී ඈ බල හැදුවම ඇති. ආ හරි හරි දැන් මන් දන්නවා කුරමේ. රයි ආමිනේ අපි තාව ටිකක් සහභාගී වෙන්න අතිරහ ටිකක් හදන්නේ කියලා කමක් නැද්ද මැනිකේ? ඔයා හැම ඊරිසියා කරනව නෙවෙයි බලන්නකෝ මගේ අතිරා කොහොමද කියලා. ආ මට අමතකුණානේ වැඩ සටහනේ විනාඩි 40ක්ම ගිහිල්ලා. අනේ තව විනාඩි 20යි තියෙන්නේ මැනිකේ. මගේ අනිත් යාළුවෝ 3 දෙනාත් ඇවිල්ලා බලාගෙන හිටියා. එයාලා හරි ආසාවෙන් තමයි බලාගෙන හිටියේ. එයාලා මගෙන් ඇහුවා ඒක කොහොමද කරන්නේ එහෙම කියලා. ෂයිනි කොණ්ඩෙ ගන්න ට්‍රයි කරරනේ. මං ඉතලා තෙල් තාච්චි තියලා තෙල් දාලා ඊට පස්සේ හොඳට රත් වුණාට පස්සේ තමයි මං කැවුම් බැටර් එක දැම්මේ. දාලා ඒක කූරෙනුයි තෙල් හැඳුනේ හොඳට තෙල් ගැහුවොත් තමයි ඒක ඇතුලේ අමු වෙන්නේ තෝ තියෙන්නේ. ඇෂ්ලි දැන් මොකද පොතේ කියන්නේ බලන්න යාළුවෝ 3 දෙනාම ඔයාලට උදව් කරන්න වෙලා. මොකද හිතන්නේ? ඒ කියන්නේ දැන් උදව් ඔයාලට උදව් කරන්න ඔයා ටිකක් එරිලා ඉන්නේ කියලා ඒගොල්ලෝ දන්නවා. නේද? ඇෂ්ලි ටිකක් එරිලා නේ ඉන්නේ. ඈ? ටිකක් වැඩ ටිකක් කනගෙන වගේ නේ ඇෂ්ලි. ඒකනේ උදව් කරන්න ආවේ. දැන් උදව් කරන්න ආවා කියලා ඔහොම ඉන්න බෑ. ටේබල් එක ක්ලීන් කරලා දෙන්න උදව් කරනවා හිතගෙන ඉන්න බෑ. මොකද කියන්නේ ඇෂ්ලි? ඈ උදව් ගන්නවද එයා? ඈ? Thank you. Thank you. ඒකනේ ඒ තරම් හතියල්ලා කියන්නේ ඇෂ්ලි උපරිමේ හිර වෙලා ඉන්නේ. ඒ කියන්නේ ඇෂ්ලිට කරගන්න බෑ වගේ වැඩ ටික. ඇෂ්ලි ගෙදර පොල් ගන්නවද? ඔව්. ඈ? පොල් පුරුද්ද තියෙන පොල්. මම අන්තිම විනාඩි 15 තමයි මගේ සෞදෝදොල් එක හදන්න පටන් ගත්තේ. ෂෙෆ් සේනෙක් ඇවිල්ලා ඒ වෙලෙත් ඇහුවා මගෙන් මේක හදන්න පුළුවන්ද කියලා. මං කැවුම් එක පළවෙනි එක හරියට කොණ්ඩයවට දෙවෙනි එක තුන්වෙනි එකයි හරියට කොණ්ඩය ආවේ නැහැ. වසේ අපරාදේ මේක හද හද ඉන්න වෙලා නිසා මන් ටගාලා ඒක පැත්තකින් තියලා කොපිස් එක හදන්න ගත්තා. අපි ආඩම්බර වෙන්න තෝනේ මේ වගේ දේශීය දෙයක් හදනවයි කියන්නේ නේද? ඔව් මේ වයසට මේ වගේ දේවල් සාමාන්‍ය අපි ඉවල ළමයි හදන්නේ නැහැ. හදන්නේ අම්මලවත් හදන්නේ ආච්චිල ඔයාගෙන යන්නේ මේ කාලේ නේද? ඒත් මේ දේශීය මේ රස කැවිලි හද නැහැ බොහොම අඩුයි. ඔව් ඒක තමයි. මත්න හරි ආඩම්බර මේ ළමයි උදකින්න කොට සමහර දැනුමක් තියෙනවා. ඒත් මේ උනන්දුව මේ වයසේ ගත්තම ඒ වුණා ලොකු වෙනකොට මේ ඊට වැඩියක් ඒ වන්ට. මේ වයසට මේක නම් අපිට වැඩිය ගොඩක් එක්ස්පීරියන්ස් වෙයි නේද චේ. අනිවාර්යයෙන්ම. අරේ දරුවනේ. විනාඩි 55ක්ම ඉවරයි. තව ඉදිරියලා තියෙන්නේ විනාඩි 5ක් පමණයි. tag ගාලා හදන්න ඕනේ. නැවුම් රස අභියෝගයන් හඹා යන දෙරණ ජූනියර් සූපර්ස්ටාර් තරඟකරුවන් අපේ සිංහල සංස්කෘතියේ වටිනා රසයන් මතුකර ගැනීමට උනන්දුනා. මං අද ආසාවෙන්ම හදන්න හිටපු කැවුම් එක මට හදන්න මේ හරියට හදන්න බැරු ගියා කැවුම. මොකද බැටරි එක හදද්දී ඒකට වතුර වැඩි වුණා.
අපරාධ මං එතර වෙලා මහන්සලා හදපු එක මේ මට හරි දුකයි මට හයිට කරගන්න බැරුණ ගැන. සීනිකූරු කියලා දෙයක් තියෙනවද කියලවත් දැනන් හිටියේ නෑ. දැහැමි හැදුවට පස්ස තමයි මංක දැනගත්තේ ඒක එකොළයි ගමේ හදන එකක්ලු. එහෙමනම් කාල වෙලාවත් හරි මේ ටික මෙතන කුඹුරක් වගේ වෙලා ළමයි වැඩ කරන්න ගියාම ඔහමනොව හොඳයි. එහෙමනම් රොණි මාම ගණන් කරන්න යන්නේ තප්පර දහය. තප්පර දහය ගණන් කරපු ගමන් පුංචි දූල පුතාලා හදන එක නවත්තන්න. හරිද පුතේ? රයි. ඔන්න එහෙමනම් 10යි 9යි 8යි 7යි 6යි 5යි 4යි 3යි 2යි 1යි නවත්තන්න. ස්ටොප්. ජූනියර් සුපර්ස්ටාර්. අපි නැවතත් අරගයට දැන් හරිම උණුසුම් අවස්ථාවකට අපි ඇවිල්ලා ඉන්නේ. කෑම හැදවා දැන් කෑම රහ බලන්න අපි ආරාධනා කරනවා අපේ ෂෙෆ් සේනක ජයසිංහ මහත්මයා, ඒ වගේම ජයවර්ධන රාජපක්ෂ මහත්මයා, ඒ වගේම අපේ නිතරම සිනාමු සුමූණෙන් ඉන්න ශාන්ති පුෂ්පරාණි මහත්මියට. හොඳමයි, මුලින්ම අපි ෂෙෆ් සේනකගෙන් අහමු. ෂෙෆ්, කාවද තෝරගන්නේ මුලින්ම මේ කෑමේ රහ බලන්න? මගේතන්නේ පිළිමි තරකරුවක් හින්ද අපි ඇෂ්ලික එක රයිට් ඇස්ලි හදපු රස කැවිල්ලා. මේ තමයි අපේ ඇස්ලි පුතා හදපු කෑම. ඇස්ලි පුතේ මොකක්ද මේ හදලා තියෙන පැණි රස? මම හදලා තියෙන අග්ගල සහ මම හදලා තියෙනවා සෞදුල්. එයා සෞදුදුල් එකයි අග්ගලකයි හදන කෙනා යට එච්චර අමාරු නෑ, මේක ගොඩක් ලේසි. මං හිතන්නේ මේ ඇෂ් මට කියන්න දැන් අපි මේ තරගාවලියේදී අපි කොන්දේසි කියනකොට මේ තරගාවලියේ අපි කිව්වා එක රස කැවිල්ලක් හදන්න කියලා. දැන් රස කැවිලි දෙකක් හදලා තියෙනවා. එතකොට අපි මේ තරගයේදී අපි බලාපොරොත්තු වෙන්නේ රස කැවිලි දෙකම අපි ටේස් කරනවා. රස බලන ගමන්ම තමා මේ නිර්මාණ දෙකෙන් තම වඩාත්ම ප්‍රිය කරන නිර්මාණ මොකක්ද කියලා අපිට කියන්න ඕනේ. අග්ගලයකට තමයි මම ප්‍රියතම. මොකද මම අග්ගලයක තේරුවා. මොකද මට ඒකට ටයිම් ස්පෙන්ඩ් කරලා මට ඒක හදන්න වෙලා තිබ්බ නිසා. එහෙනම් ජයවර්ධන ශාන්ත අපි ටේස්ට් කරලා බලමු නේද? සෞදුදුරට වැඩිය අග්ගල එක වඩා හොඳයි. මේක අර ස්පයිසි ගතියක් තියෙනවා, ගම්බිරිසින්දා ටෙක්ස්චරත් හොඳයි. මොකද ඒක හැදෙනා එනවා. මම හිතන්නේ තව පොඩ්ඩක් අර නිර්මාණ පැත්තෙන් බැලුවා නම් අපිට බලාපොරොත්තු වෙන තිබුණා මේක පොඩ්ඩක් එක හා සමානව හැදුවා නම් වඩා හොඳයි. පොඩ්ඩක් මේ පිටි ටික බැදුනා නම්, හාල් ටික බැදුනා නම් මං හිතන මේට වැඩි රසකරණ අමු කියන හයිය ගති ටිකක් එනවා. ඒක පොඩ පිටි හාල් ටික පොඩ්ඩක් තාඩිය කරුණා නම් මං හිතන මේට වැඩි රස වෙයි කියලා. මගේ ටේස්ට් එක නම් හරි කියලා. මොකද ගාන්ට හැම පැණි තිබ්බා. මට නම් ඒකේ අඩුවක් නම් දැනුන්නේ නැහැ. මං බය වුණේ යාදෙනකොට වෙලාව මදි වෙයිද, මොකද කර වෙයිද ඒ වගේ. කොහොමරි මාන්සි වෙලා අදාගත්ත ඒක. ඒකට ගොඩක් සතුටු වෙන්න ඕනේ. ඇත්තටම මං අග්ගලට තමයි වැඩියෙන් කැමති. සෞදුලකට වැඩියෙන් මාතාස ඒක තමයි. හැබැයි මට මාක්ස් දෙන්න බෑනේ ශාන්ති. මාතාස අග්ගලයකට මං ඒ ටෙන්ෂන් එකේ වෙලාව හිටපු වෙලාවේ ශාන්තිය වගේ හොඳ දෙයක් කියප එකට මම සතුටු වෙනවා. ෂෙෆ්, අපි දැන් ඇවිල්ලා ඉන්නේ දැහැමිගේ වැඩ කොහොමද කියලා බලන්න. නොවැ නේද? දැහැමිද හිනාමු සුමුණෙන් ඉන්නවා. මං හිතනවා රස කැවිල්ලත් හොඳට ඇතේ කියලා. හදන්න හිටපු විදියටම ඒක අද ඉවර කරලා තිබ්බා. මොකද පැණිකූරුයි වැලිතලපයි දෙකම හරියටම හදලා තිබ්බා. ගොඩක් ලස්සනට ප්‍රසන්ටේෂන් කරලා තිබ්බා. හොඳයි පුතා, මොකද්ද හදලා තියෙන්නේ? හැලප මේ සීනිකූරු. මොකක් සීනිකූරු? සීනිකූරු අමුතු දෙයක් නේද ෂෙෆ්?
දැහම ඔයා මේ දෙකෙන් කෝකද ඔයා හිතන්න හොඳම අපිට කමෙන්ට්ස් ලකුණු දෙන්න හොඳම කෑම එක මොකක්ද කියලා හිතන්න. හැලපේක. හරි අපි හැම හැලපේකට තමයි ලකුණු දෙන්නේ. මට ටිකක් කටේ ඇලෙනවා වගේ ගතියක් එනවා. ඇලපේ. මේක නම් රසයි. එයා කිව්වා ඒක සාමාන්‍යයෙන් ටිකක් හදන්න අමාරු දෙයක්, අමුතු දෙයක්, වෙනස් දෙයක් කියලා. මේකට පොල් මදි. ඔව් ඇත්ත එයා ගන්නකොට එයාට ගා ගන්න බැරි වුණා නේද? පොල් මම හිතන්නේ ඒකයි මේ අර ඇලෙන ගතිය වගේ තියෙන්නේ. ආ ඒක නැත්තම් හරි ස්ටීම් කරනකොට ඒක හොඳට එනවා. හැපෙනවා හොඳට. ඉතින් මමත් ඒක පිළිගන්නවා. මොකද මට ඒ පොල් ගා ගන්න බැරි නිසා තමයි මම ඒක චුට්ටක් ගාලා හැලප එකට දැම්මේ. ආ ෂෙෆ් ජයවර්ධන මහත්මයා. ඔව් මම මේක අපේ රස කැවිල්ලක් විදිහට ඉදිරිපත් කරන්න කිව්වේ. හැබැයි මේකේ මට පේන්නේ ස්වීට් ගතිය. ඒ කියන්නේ පැණි කියලා දෙයක් එකතු වෙලා නැහැ. පැණි රසයක් නැහැ. ඒක තමයි මට කියන්න තියෙන ප්‍රධානම දේ. අනිත් දේවල් කියුණා. ඔව්. ඉතින් සමස්ත එකද මේක මට ඒට වැඩි රසයි. මං හිතුවා මේක ඉදිරිපත් කරයි කියලා. නමුත් හැලපයි අපිට ඉදිරිපත් කරේ. හොඳයි මේකේ පැණි රස නැහැ. ඒක තමයි කියන්න තියෙන්නේ. මට උණුවෙන් කාපු නිසාද මන් දන්නේ නැහැ. පැණි රස නම් හොඳටම තිබුණා. රයිට්. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ෂයිනිගේ ටේබල් එකට. ෂයිනි කියන්න බලන්න මොකක්ද හදලා තියෙන්නේ කියලා. කුකීස් හදලා තිනවා. කුකීස්. කොණ්ඩ කෑම හදලා තිනවා තව බෙලි මල්. මහා බලමු. දෝ දැන් ඔක කොහමද මොකද්ද අපිට ඉදිරිපත් කරන්නේ? කුකීස් එක. මට නම් කුකීස් එක හොදයි. හොදයි. කුකීස් එක ගැන කියන්න දෙයක් නැහැ. ඒක නම් සුපර්. ඔක්කොම වැදුන්ස කැවුම් කෙත් කොණ්ඩ හයිට ආවේ නැහැ කුකීස් එකත් හයිටම දෙබ්බෙන නිසා මං හිතුවා මේ ඩ්‍රින්ක්යක් වගේම හරි තව එකක් තිබ්බනම් හොඳයි කියලා. ඉතින් ලේසියෙන්ම හදන්න එතන මම බැලුවා ලේසියෙන්ම හදන්න පුළුවන් බෙලි මල් නිසා මම තගල් බෙලි මල් එක අරගත්තා. කැවුමට නම් මාක්ස් ගොඩක් දෙන්න බෑ. මොකද රස තියෙනවා කනකොට. ඒ වුණාට අදපු ක්‍රමේ මං හිතන අර ස්ටාර්ටිං එක හරි නෑ නේද? මට මතකද? දාන්න ප්‍රමාණයක් නෑ. ඒක හරියට පදමට ගන්න චුට්ටක් විතර වතුර දාන්න. ඒත් මගේ අතින් එකපාරම ගොඩක් වතුර වැටුණා. කොකිස් එක සුපර්බ් කියන තමයි තියෙන්නේ. කොකිස් හොඳටම තියෙනවා. කොකිස් එක සුපිරි. රයිට්. එහෙම නම් අපි ෂයිනි දාන්න. තාම නේද අප්පුඩියක්. බලන්නකො ඉන්නව. හොඳටම තියෙනවා. සුපර්බ්ම තියෙනවා කියලා කිව්වා. මට ගොඩක් සතුටුයි. එකක් හරිය අනිවාර්යෙන් හරිය තියෙන නිසා මට ඒ වෙලায় ගොඩක් සතුටුයි. අපි එහෙම නම් ෂයිනිගේ කොණ්ඩ කැවුම කන ගමන්ම ප්‍රතිඵලත් අරගෙන එනවා. හැබැයි මේ පුංචි break එකෙන් පස්සේ ජූනියර් සුපර්ස්ටාර්. ඔව් විරාමයෙන් පස්සේ නැවතත් අපි තරංගයට උණුසුම් අවස්ථාවට අපි පැමිණලා තියෙන්නේ. ඔව් දැන් ඉතින් රස කැවිලි වල රස බැලුවා අපේ විනිශ්චය මණ්ඩලයේ ෂෙෆ් ශාන්ති, ෂෙෆ් ජයවර්ධන රාජපක්ෂ, ෂෙෆ් සේනක ජයසිංහ මහත්මයා. විනිශ්චය දෙනකොට මට එහෙම සෑඩ් ෆීලිං එකක් තිබ්බේ නැහැ. මොකද තේරුණත් නැතත් මේක කම්පිටිෂන් එකක්. මම අහන්න කැමති ෂෙෆ් සේනකගෙන් මොකද්ද මේගොල්ලන්ගේ මේ බබාලගේ තිබිච්ච අඩුපාඩු? අපි තරංගයේදී කිව්වා එක නිර්මාණයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ කියලා. ඔව්. ඔතේ නිර්මාණයක් හදනකොට ඒ නිර්මාණයට තමයි අපි අවධානය යොමු කරන්න ඕනේ. ඔව්. කාලය දීලා තින්නේත් පැයක් ඒ නිර්මාණය කරන්න සඳහා. ඒක තමයි ඉස්සෙල්ලම වැදගත් වෙන්නේ. ඊට පස්සේ මෙතන තරඟයට එනකොට කවදාවත් ජීවිතේ කරපු නැති දේවල් අත්හදා බලන්න හොඳ නැහැ. මේගොල්ලන්ගේ මේ ඒ හදපු මේ අපි ජජ් කර එකයි ජජ් කරේ මත අපි අනිත් දෙකම ගැන කිව්වොත් එහෙම කොණ්ඩ කැවුම් එක සබොහොම අසාර්ථක වුණා. ඒක සාර්ථකත්වයක් නැහැ. ඒකට තව බල මනා පළපුරුදු අවශ්‍යයි. එතකොට දැහැමිගේ සීනි කූර එක නම් මම හරිම ආස කරනවා. ඒක හොඳටම හදලා තිබුණා. හැබැයි දැහැමි යා වැඩි හෙල්පර්ට තමයි ප්‍රවණතාවය දුන්නේ. එතකොට අපේ ඇෂ්ලිගේ සෞදොල් එක නම් එච්චර හොඳ නැහැ. විශේෂයෙන්ම අපේ රස කැවිලි හදනකොට ඒකට මනා හැකියාවක් තිබිය යුතුයි. හැබැයි මම සන්තෝෂ වෙනවා මේ වයසේදී
මේ වගේ දෙයක් කරන්න ඒවරන්ට හැකියාව ලැබිච්චේ ගැන. අද තරගේ ගොඩක් වැදගත් මට මොකද අන්තිම් පස්සේනාට යන තරගේ දැන් තමයි උණුසුම් අවස්ථාව මේ තරගේ මුලින්ම ඉදිරියට යන්නේ කවුද කියලා මට ඇත්තටම හිතාගන්න බෑ. හිතාගන්න බෑ කියලා බෑ මොකද ප්‍රතිඵල මට ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් වැඩි කතා බහක් නැතුව මම මුලින්ම කියන්නම් මෙන්න මෙහෙම එකක්. අපි වෙනදාට ඉංග්‍රීසියෙන් කියනවානේ අබ්‍රකඩබ්‍රා කියලා. ඔව් අද මං කියනවා ගමේ භාෂාවෙන් ඕ බ්‍රින් බ්‍රින් හා මුලින්ම ඉදිරියට යන්නේ ජස්මන්ට දෙද්දිම් මං හිතුවා අනිවාර්යෙන් මට තමයි අවුට් වෙන්න වෙන්නේ මොකද මං ඉස්සෙල්ලම කැමුම එක තමයි හදන්න හිටියේ මොකද ඒක හරියට ආවේ නැහැ ඒක පොඩ්ඩක්වත් හරියට ආපරේෂන් නිසා මං හිතුවා අනිවාර්යෙන් අද මම තමයි අවුට් වෙන්නේ මං හිත හදාගෙන හිටියේ අවුට් වෙන්නත් කොහොමද අදමයි ඉතුරු වෙලා ඉන්නේ ඇෂ්ලි දැහැමි එන්න පුතා ඉස්සරහ මම මේ ඇවිල්ලා තියෙන ස්ටෑන්ඩඩ් එක හොඳටම ඇති මම සෑහෙන ලොකු එක්ස්පීරියන්ස් එකක් ගත්තා මේ ප්‍රෝග්‍රෑම් එකෙන්. ඉතින් ඇත්තටම ඔයගලන් ඔක්කොම මට නම් හොඳයි. හැබැයි මේක තරගයක් නිසා පුතා මං ඉදිරියට යවනවා ඊළඟට. ඊළඟට ඉදිරියට යන්නේ ඇෂ්ලි. මට අන්තිම මිනිත්තු වෙනකම් මං වැඩ කරපු නිසා නිෂාදයි අනිත් දෙන්නයි ඇවිල්ලා මට හරියට උදව් කරා. මට ඒක ගොඩක් වටිනවා ඒ කරපු උදව්. තෑමි. අපි සෑහෙන කාලයක් විකට තරඟ කරා නේද? මම ඉදිරිපත් කරා. නමුත් මටත් පොඩි හදගැස්මක් එනවා. ඒ කියන්නේ මට දුකක් හිතෙනවා. මට ගොඩක් දුකයි අවුට් වුණේ කියන මොකද එයා තමයි මේ තරඟේ හිටින් මගේ හොඳම යාළුවා. ජූනියර් සූපර් ස්ටාර් තරඟයේදී ගමේ සුවඳ ගමේ රසය අප කාටත් හරි අගේට මතක් කළ ඒ පුංචි සූපවේදිනිය උනේ දැහැමි නිසන්සලා. මං කියන බදුල්ලේ වඩේ වලට එන්න කියලා. බදුල්ලේ වඩේ. බදුල්ලේ වඩේ එන්න දැහැමි එන්න පුතා. ඒ දේශීය ආහාර පානවල රසයෙන් ඉදිරියෙන්ම සිටියා. ඇගේ සුරතල් හිනාවයි උනන්දුවයි නිසාම විනිශ්චය මණ්ඩලයේද ඇයට ගොඩාක් ආදරය කළා. ඔයාව දකින්නකොට මට හරි ආසාවක් හිතෙනවා බලන කොණ්ඩයක් කොණ්ඩයක් දාලා ලස්සන මූකුත්තියකුත් දාලා නේද? මේ මම ඔයාගේ ෆෑන් වෙලා දැන්. මන්නේ දෙල් දෙපියා රමයා වස්තාවයා. මට හිතුණා එයායි කියන්නේ මටම තමයි කියලා. දැහැමි ඔබගේ අනාගත සිහින සියල්ලම සාර්ථක වේවායි අපගේ ප්‍රාර්ථනයයි. පොඩි සතුටකුත් දැනුණා මම මෙච්චර දුරට හය දෙනා වෙනකන් ආපු එක ගැන. එහෙමනම් අපේ විශේෂ අමුත්තා අපේ සේනක ජයසිංහ මහත්මයාටත් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ජයවර්ධන රාජපක්ෂ මහත්මයාටත් ස්තුතිවන්ත වෙනවා. ශාන්ති පුෂ්පරාණි මහත්මියටත් ස්තුතිවන්ත වෙනවා. හොඳයි. ඊළඟ සතියේ අපි හමු වෙන තුරු දෙරණ ජූනියර් සුපර් ස්ටාර්